me tiene 4GB plus 10GB virtual RAM එකක් තියෙන 256 ඒ කියන්නේ 2.6 internal memory එකක් තියෙන ZTE Blade V50 phone එක. මේක 4GB phone එකක් වන අතර අඟල් 6.6ක IPS LCD display එකක් තමයි තියෙන්නේ. මේ ෆෝන් එක චාර්ජ් වෙන්න පැය 2යි විනාඩි 5ක් විතර යනවා. ඒ වගේම මේකට 5000 මිලි ඇම්පියර් බැටරියක් තමයි තියෙන්නේ. ගේම් ගහන අයට නම් මේ ෆෝන් එක නම් එච්චර සෙට් වෙන්නේ නැහැ. හැබැයි ගේම් ගහන්න බැරුව නෙවෙයි, නෝමල් ගේම් නම් ගහන්න පුළුවන්. මේ ෆෝන් එක ගනිද්දී බැක් කවර් එකක්, ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකකුත් එක අවුරුද්දක සිංහ වගකීමත් එක්ක හෑන්ඩ් ෆ්‍රී එකකුත් හම්බ වෙනවා. හැබැයි හෑන්ඩ් ෆ්‍රී එකේ සවුන්ඩ් ක්වොලිටිය නම් මෙලොම රහක් නෑ. මේ ෆෝන් එකේ ෆොටෝස් වීඩියෝස් නම් එතර ලොකුම ක්වොලිටියක් නම් නෑ. හැබැයි නෝමල් කෙනෙක්ට නම් ඒක අවුලකුත් නැති තරම්. මේ ෆෝන් එකෙන් ගත්ත වීඩියෝ සහ ෆොටෝ සාම්පල් ටිකක් තමයි දැන් ඔයගොල්ලන්ට පේන්නේ. මේ ෆෝන් එක ගැන ලොකු විස්තරයක් මං කියන්න යන්නේ, මොකද ඕන් තරම් වීඩියෝ තියෙනවා YouTube එකේ. මේකේ ෆින්ගර් ප්‍රින්ට් ඉතර ලොකු ස්පීඩ් එකක් නැති වුණත් අවුලක් නම් නෑ. සමහරු කියනවා මේකේ බැටරි ටික බහිනවා කියලා. ඒ වුණාට මට නම් ඒක ලොකුම අවුලක් නම් නැහැ. මම මේක ගත්තේ රුපියල් 38,500කට වැට් එක වැඩි වෙන්න කලින්. දැන් නම් 46,000ක් විතර වෙනවා. RAM එක 4GB වුණත් මේ ෆෝන් එක අවුලක් නැතුව පාවිච්චි කරන් යන්න පුළුවන්. ඩිස්ප්ලේ එකේ උපරිම බ්‍රයිට්නස් දැම්මත් මෙහෙම තමයි අවුවේදී පේන්නේ. මේ ෆෝන් එකට සිම් දෙකකුයි මෙමරි කාඩේකුයි ගහන්න පුළුවන් හින්දා නෝමල් පාවිච්චි කරන කෙනෙක්ට සුපිරි ෆෝන් එකක් මේක. එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බ වෙනකන් බයි බයි, ජය වේවා. සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න.